පාඩමේහි මූලධර්ම පිළිබඳ යම් වැටහීමක් ඇතයි කියලා මම විශ්වාස කරනවා. නමුත් පාඩමක් විෂයක් ප්‍රගුණ කරන්න නම් අභ්‍යාස නිරන්තරයෙන් කළ යුතුයි. අභ්‍යාස කරන්න කරන්න විෂය ප්‍රගුණතාවය අපිට ලැබෙනවා. ඒ නිසා අද අපි අභ්‍යාස කීපයක් සාකච්ඡා කරලා බලමු. හොඳයි. උදාහරණ 1. නිශ්චලව ඇති අසම්පීඩ්‍ය ද්‍රවයක පෘෂ්ඨයේ සිට ගැඹුර h සමග පීඩනය විචලනය වීම නිරූපණය කිරීම සඳහා වායුගෝලීය පීඩනය p0 ලෙස සලකා මෙහි දැක්වෙන අගය සහිත සටහනේ ප්‍රස්ථාරය අඳින්න කියලායි කියන්නේ. එතකොට අපතර ගාන කියවන්න ඕනේ අපි. ඒ ගාන කියවනකොට අපිට කියලා නෑ මුළු පීඩනයද ද්‍රවය මගින් පමණක් ඇති කරන පීඩනයද කියලා. නමුත් ගාන ඉඟියක් තියෙනවා වායුගෝලීය පීඩනය p0 සලකන්න කියලා. ඒ නිසා ළමයාට වැටහීමක් එන්න ඕනේ මේ මුළු පීඩනයයි අහන්නේ කියලා. ඒක නිසා මුළු පීඩනය අහනවා නම් ඉහලින් බලපානවා වායුගෝලීය පීඩනය, පල්ලෙහැම් බලපානවා ද්‍රවයෙන් ඇති කරන පීඩනය. ඒ නිසා අන්තක් ඛණ්ඩයක් සහිතව මේ පීඩනය මේ ආකාරයටයි විචලනය වෙන්නේ. තවත් ඔබට තහවුරු කරගන්න ඕන නම් එහා පැත්තේ සමීකරණය තියෙනවා. x කියන ලක්ෂයක් අපි සැලකිල්ලට අරගෙන ඒ පොයින්ට් එකේ පීඩනය අපි අතන ලියලා තියෙනවා. ඉහලින් ඇති කරන වායුගෝලීය පීඩනය, ද්‍රව කඳෙන් ඇති කරන පීඩනය h ρg. එකෙන් හොඳටම තේරෙනවා අපිට මේක ධන අන්තක් ඛණ්ඩයක් සහිත ධන අනුක්‍රමණයක් සහිත ප්‍රස්ථාරයක් බව. සා මේ ආකාරයට ප්‍රස්ථාරය ඇඳහම් ප්‍රමාණවත් ප්‍රස්ථාරය අඳින්න කියලා කිව්ව මිසක් අපිට මේක විස්තර කිරීමක් කිව්වේ නෑ. නමුත් අපි වටහා ගන්න දරුවන්ට අර විස්තර කිරීම සිද්ධ කළා. හොඳයි. අපි යනවා ඊළඟ අභ්‍යාසයට. නිශ්චලතාවයේ සිට g ගුරුත්ව ත්වරණය යටතේ නිදහසේ වැටීමට ඉඩහැරිය බඳුනක් තුල ද්‍රවයක් ඌයේ නම් එවිට ගැඹුර සමග පීඩණය විචලනය වන අන්දම නිරූපණය කිරීම සඳහා මෙහි දැක්වෙන අක්ෂසහිත ප්‍රස්ථාරයේ කටු සටහනක් අඳින්න කිව්වා. කටු සටහනක් අඳින්න කිව්වම ඒකක එහෙම සලකුණු කරන්න අත්‍යවශ්‍ය නැහැ. නමුත් අපි ළමයට ප්‍රස්ථාරය පිළිබඳ මනා වැටහීමක් තියෙනවා නම් එකපාරට මේ ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. මෙතනින් බලපාන්නේ පීඩණය එකම පීඩණය වායුගෝලීය පීඩණය පමණයි. කාට හරි දරුවෙකුට මේක වැටහීමක් වෙන්නේ නැත්තම් එහා පැත්තෙන් ඒ කාරණා විස්තර කරලා තියෙනවා. බඳුන තියෙනවා, ද්‍රවය තියෙනවා, යම්කිසි ලක්ෂයක් සැලකිල්ලට අරගෙන තියෙනවා. ඒ ලක්ෂය මත ක්‍රියා කරන බල සැලකලිමත් වෙමු අපි. ඒ අංශුවේ බර තියෙනවා පල්ලෙහාට. අමතර ද්‍රවයෙන් ඒ අංශුව මත බලයක් ඉහළට හිටිනවා කියලා ගත්ත අපි R කියලා. බඳුන ගුරුත්වාකර්ෂණයෙන් පල්ලෙහාට වැටෙනවා නම් ඒ අංශුවත් ගුරුත්වාකර්ෂණයෙන් පල්ලෙහාට වැටිය යුතුයි. ඒක නිසා අංශුවට අපි F සමානයි ma දාලා බැලුවා. එතකොට පේනවා අංශුවේ බර mg පල්ලෙහාට, ද්‍රවය මගින් අමතර බලය ඉහට R කියලා ගත්තා සමානයි mg. mg ට mg කැන්සල් වෙලා ගියාම mg එතන mg වෙන්න ඕනේ. R සමානයි බිඳුව වෙනවා. ඒ නිසා ද්‍රවය මගින් අමතර ද්‍රවස්ති පීඩනයක් ඇති වෙන්නේ නැහැ. බලපාන එකම පීඩනය වායුගෝලීය පීඩනය පමණයි. ඒක නිසා එහා පැත්තේ විස්තර කිරීමක් කළාට එකපාරටම ළමයට ප්‍රස්ථාරය අඳින්න පුළුවන් නම් අඳින්න පුළුවන්. නමුත් ඊළඟ කොටසෙන් අපෙන් අහනවා ඉහත ඇඳි ප්‍රස්ථාර එකිනෙකට වෙනස් නම් ඒ මන්දයයි පැහැදිලි කරන්න කියලා. එතකොට නම් අර විස්තර කිරීම ඕනේ. එහා ඉස්සෙල්ලා ගත්ත පින්තූරය අර බල ලකුණු කිරීම මෙතෙන්ට සලකුණු කළා ඇඳලා පෙන්නුවත් කමක් නැහැ. ඉඩ ප්‍රමාණවත් නම්. ඉඩ ප්‍රමාණවත් නැත්නම් මේ වාක්‍ය වචන ටික විතරයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා එකෙන් කියවෙන්නේ පේනවා දරුවන්ට භාජනය නිදහසේ වැටෙන විට එහි ඇති ද්‍රවය නිසා ඇතිවන ද්‍රවාසිත තෙරපුම ශුන්‍යවන් නිසා කියලා. වාක්‍ය ලිව්වහම් ප්‍රමාණවත්. නමුත් ළමයිට පැහැදිලි කිරීමකුත් කරන්න හිතුනොත් අර වගේ භාජනය ඇඳලා ඒක තුල තියෙන අංශුවක් සැලකිල්ලට අරගෙන බල ලකුණු කරලා අමතර පීඩණය බිඳුවයි කියලා පෙන්වන්න පුළුවන්. බලපාන එකම පීඩණය වායුගෝලීය පීඩණය පමණයි. ඒක තමයි ඔය කාරණාව අභ්‍යාසයෙන් විස්තර කෙරෙන්නේ. හොඳයි. අපි ඊළඟ අභ්‍යාසයට ගිහින් බලමු. දෙවැනි උදාහරණය. හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1ක් වූ ඒකාකාර බටයක් තුල මිශ්‍ර නොවන x සහ y ද්‍රව දෙකක් ඇත. රූපතරහනේ දක්වා ඇති පරිදි AB තිරස් රේඛාවට සාපේක්ෂව x සහ y ද්‍රව කඳන්වල උස පිළිවෙලින් සෙන්ටිමීටර 20 සහ 16 වේ. y හි ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි නම්
एक्सी गणत्वय गणने करन एतकोट दरुवने यूनालय भाविता कल्ला द्रवल गणत्व सोयन्न तियेनवा नम ए भाविता करन द्रव एकिनेक मिश्र नोवन एव वेन्नम ओने एकिनेक मिश्र वन द्रव भाविता कल्ला यूनालयेन गणत्वय सोयन्न बै एनिसा मेक अत्यावश्य कारणावक एकिनेक मिश्र नोयेन्नम वेनवा एक निशा पिंतूरे आट पहदिली दारू आट पहदिली पिंतूरे द्रवकंदांगेन वेटिहीमें इन्न एक्स द्रवें दम्मकुवा सेंटीमीटर विस्सा रूपसराने सटहान करगानवा नां होंदाई सेंटीमीटर विस्स वाई द्रवें सेंटीमीटर दासिया दम्मकुवा सटहान करगानवा नां होंदाई वडात लमाईट पहासु विधियट दारू आट पहासु विधियट लकुन करगान एतकोट अपें अहान्ने गणत्वय एतकोट यूनले भावितायन मूलधर्मय एकम द्रवयक एकम उसिन पीरि लक्ष्यवल पीडन एकहा समानयि ए मूलधर्मय भाविता कलोत् अपि मे उत्तरे अपिट पहासुयेन लबा गन्न पुलुवन् अपि बलमु ए पीडन ए ए स्थानवल लियन आकारय यूनले बाहुवे वम पत्ते पी लक्ष्य सलकिल्लट गत्तोत् पी लक्ष्ये पीडनयट बलपानवा इहलिन यति करनवा वायुगोलीय पीडनय ईटामतरव द्रवें अतिकरणा पीडनय द्रवकंदे उस सेंटीमीटर विस्साई दीला तियन्ने सेंटीमीटर वलीन मीटर वाट हरवान्न दहायरन देकें वेडिकला मे द्रवय गणत्वय दन्निने गणत्वय दापु संकेतय रो वारयक जी पी लक्ष्ये पीडनय लिव्वा ए वगेम क्यू लक्ष्ये पीडनय अपि लियनवा इहलिन बलपाना वायुगोलीय पीडनय वाई द्रवय सेंटीमीटर 16ක් දාලා තියෙනවා දාලා තියෙන सेंटीमीटर वलीन मीटर वाट हेरेवा यदापु द्रवे गणत्ते जलय बवदान्नवा गण मीटर किलोग्राम दाहाय वारयक जी एतकोट मे दत्तयन सेरम आदेशकले एसआई एक वलीन एक निसा मे पीडन देक अपि समान करनवा अर मन कलिन कियपु मूलधर्मय मेके सटहन वेला तियेनवा मोकक्द एकम द्रवयक एकम उसिन पीटि लक्ष्यवल पीडन एकहा समान बैविन एक निशा पीहि पीड़ने समान अपे दर्वंट पेन एक पीड़ने किल बरीला बरदी वेटहीमा के पुलवान मे पत्तीन एक्स द्रवेन किल नमूत एक्स द्रवे पहालीन मे जलय तीन तुलतीयन लक्ष्य तमय सलकट गति एक निशा तमय मेतन एक्म द्रव्य किलाने नापे दर्वंट वेटहि एक्स द्रवेन उड़ीन किल नतुर मूंतर पल्लहतीयन लक्ष्य सलकट अरगिन तमय अभी मे समीकरण लिवि एनिसा पी ही पीडने समान क्यू ही पीडने एतकोट ए पीडन देख समान करला पेनवा समान करपु आकारय मेतियन वायुगोलीय पीडनय मेतियन द्रवकंदेन अतिकन पीडनय मंगिस्सल मे कारणा देख लिव्वा सुलुकिरीम अट पेलियम प्रमाणयक गन्न वेलाव अणुव पेलिगानवट सकस करगन्न पुलुवन् इट पस्से निवरदिव उत्तरे पिलतुर अपि दांड वेनवा हबै मतक तियागन दारुवने හැම විටම පිළිතුරක් ලියුවට පස්සේ ඒකක දාන්න ඕනේ ඒකක දැනුම භාවිතා කළා නිවැරදි ඒකකය දාන්න SI ඒක උනත් කමක් නැහැ හරි විදියට නිවැරදිව භාවිතා කරන්න සුළු කිරීම පරිස්සමට කරන්න සුළු කිරීම මෙතනම කරන්න පුළුවන් අපිට කටුවඩ කොලේ පාවිච්චි කරන්න පුළුවන් හැබැයි අපි වේලාව කළමනාකරණය කරගත යුතුයි සුළු කිරීමට ගොඩාක් වෙලා ගත්තොත් අපිට උත්තරය ගන්න වෙලාව යනවා හොඳයි අපි ඊළඟ අවස්ථාව බලමු පහසඳාන එක් එක් අවස්ථාවලදී AB රේඛාවට සාපේක්ෂව ද්‍රව දෙකෙහි අතුරු මූණට පවතින ස්ථානයේ වෙනස් වීම ගන්නේ කරන්න කියනවා. එතකොට දරුවනේ අතුරු මූණට කියන්නේ ද්‍රව දෙක වෙන්වන සීමාව අතුරු මූණට පැහැදිලි මෙයා කියන එක AB අතුරු මූණට. එතකොට Y ද්‍රවයෙන් ඝන සෙන්ටිමීටර 6ක් දැම්ම කිව්වේ. එතකොට U නලයේ බාහුවේ හරස්කඩ වර්ගඵලය वर्ग सेंटीमीटर एकाई किला दीला तुमना गाने दारुआंटा मातकाई ऐसा गन सेंटीमीटर हायक दापुनिसा लेबने उसे प्रमाणे सेंटीमीटर हायाई ऐसा वाइड ड्रवेन सेंटीमीटर हायक तमाई दालतीन नमूत मै वाइड ड्रवे सेंटीमीटर दास एक उसात तिबुना एक ऐसा मितनिंग जलमाट्टम पहालगीय नेतान जलमाट्टम मै उसे सेंटीमीटर विषिद्ध का वेन नोने නමුත් යම් ප්‍රමාණයක් මෙතනින් ද්‍රවය දානකොට මෙතනින් පල්ලෑ බහිනවා ඒ නිසා පල්ලෑ බැස්ස උස ප්‍රමාණය h නම් මේ ලැබෙන ද්‍රව කඳේ උස සෙන්ටිමීටර් 22 වෙන්න බෑ 22 රින h h කියලා ගත්තේ පල්ලෑ බැහැපු උස ප්‍රමාණය ඒ බැහැපු උස ප්‍රමාණය මෙතනින් ඉහළ යනවා ඒ h අකුර තමයි මම මෙතන ලකුණු කරලා තියෙන්නේ පැහැදිලි කියන්නේ එහෙමනම් අපි බලමු
යුනලයක භාවිතාන මූල ධර්මය අපිට නැවත නැවතත් මතකයි මොකක්ද අපි අපි කියන්නේ එකම ද්‍රවයක එකම මට්ටමේ පිහිරි ලක්ෂ්‍යවල පීඩන එක හා සමානයි වයි ද්‍රවයෙන් ඝන සෙන්ටිමීටර 6ක් දකුණු බාහුවට දැම්මොත් මොකද වෙන්නේ කියලා යුනලයේ බාහුවල හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 1යි වයි ද්‍රවය ඝන සෙන්ටිමීටර 6ක් දැම්මා ඒතර දාපු උස ප්‍රමාණය අපිට පහසුවෙන් ගන්නේ කරගන්න පුළුවන් දාපු උස ප්‍රමාණය සෙන්ටිමීටර 6යි එනිසා වයි ද්‍රවය දැම්මහම දරුවනේ ඒ වයි ද්‍රවය අතුරු මුන්ටෙන් පල්ලෙහාට යම් ප්‍රමාණයක් යනවා යන්නේ නැහැ කියලා ගත්තොත් තිබුණා වයි ද්‍රවයේ උස සෙන්ටිමීටර 16ක් තව සෙන්ටිමීටර 6ක උසක් දැම්මොත් සම්පූර්ණ උස 22ක් වෙන්න ඕනේ නමුත් යම් ප්‍රමාණයක් පල්ලෙහා බැස්සොත් ඒ ප්‍රමාණය වම් පැතුනුත් ඉහළ යනවා ඒක නිසා පහළ බැස්ස උස ප්‍රමාණය අපි h කියලා ගත්තොත් දකුණු පැත්තේ y ද්‍රවය 22 ඍණ h ප්‍රමාණයක් තිබිය යුතුයි. ඉතින් දකුණු පැත්තේ 22 ඍණ h ප්‍රමාණයක් උස හරි වම් පැත්තේ x ද්‍රවයට අමතරව ජලයක් තියෙනවා. ඒක නිසා වම් පැත්තේ අතුරු මුන්ටේ ලක්ෂයක පීඩනය අපි ලියනකොට ඉහලින් ඇති වෙනවා වායුගෝලීය පීඩනය. ඊට අමතරව ද්‍රව කඳෙන් ඇති කරනවා පීඩනය. ඊට අමතරව ජල කඳෙන් ඇති කරනවා පීඩනය. ඒ ජල කඳේ කුඩා ජල කඳේ උස සිම්පල් එච්. අතනින් ද්‍රවය දානකොට මෙහෙන් ජල කඳ ඉහළ නැග්ගා. ඒ ඉහළ නැග්ග ජල කඳේ උස තමයි සිම්පල් එච්. ඒ ආකාරයට මෙහා පැත්තේ එතකොට ඉහළින් ඇති කරනවා වායුගෝලීය පීඩනය. වයි ද්‍රවයෙන් ඇති කරනවා උස 22 රිනේච් කියලා අපිට මතකයි. ඒක සෙන්ටිමීටර වලට හරවලා මීටර වලට හරවලා තියෙන්නේ. ඒ පැත්තේ පීඩනය ඒ ආකාරයට නිවැරදිව අපි ලියාගත්තා. එකම ද්‍රවයක එකම මට්ටමේ පීඩන සමාන නිසා අපි පීඩන සමාන කළා ලිව්වා මේ පේලි වලින් පෙන්වන්නේ සුළු කිරීම අවසන් උත්තරේ අපිට ලැබෙනවා එතකොට සෙන්ටිමීටර 3ක් කියලා. අපෙන් අහන්නේ අතුරු මුන්තේ වෙනස් වීම කියලා. එහෙනම් අතුරු මුන්තේ වෙනස් වීම තමයි සෙන්ටිමීටර 3. ඒ නිසා සෙන්ටිමීටර 3 උත්තරේ. හැබැයි දරුවනේ අපිට මේක මේ ආකාරයට සුළු කරන්නේ නැතුව එක විතරමත් උත්තරේ දාන්න පුළුවන් ටිකක් කල්පනා කළොත්. යුනලයේ බාහුවේ මුලින්ම දාලා තියෙන වයි ද්‍රවය ඒ වයි ද්‍රවයෙන් තවත් දැම්මොත් පීඩනය දෙපැත්තට එක හා සමානව බෙදෙනවා ඒක නිසා දාපු උසස ප්‍රමාණය සෙන්ටිමීටර 6ක් නිසා සෙන්ටිමීටර 3 බැගින් වෙනස් වීම දෙපැත්තට සමානව බෙදෙනවා කියලා සැලකිල්ලට ගන්න පුළුවන් නමුත් අපිට ඒක නිවරදිවම ලබා ගන්න ඕන නම් ගණනය කිරීමකින් ලබා ගන්න ඕනේ නම් මේ ආකාරයට ගණනය කළා අපිට පෙන්වන්න පුළුවන් ප්‍රමාණවත් එක විතරම උත්තරය දාන්න අවශ්‍ය වුණොත් එක විතරම උත්තරේ සපයන්න පුළුවන්. හොඳයි. අපි බලමු ඊළඟ අවස්ථාව. වයි ද්‍රවය වෙනුවට. ඒතර ඉස්සෙල්ල අවස්ථාව නෙමේ වයි ද්‍රවය වෙනුවට x ද්‍රවයෙන් තවත් ඝන සෙන්ටිමීටර 6ක් u බටේ වම් බාහුවට. ඒතර u බටේ වම් බාහුව කියන්නේ මෙයා දකුණු බාහුව කියන්නේ මෙයා. නැවතත් ඝන සෙන්ටිමීටර 6යි කියන්නේ හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 1යි දමපු උස ප්‍රමාණය සෙන්ටිමීටර 6යි පහසුවෙන් ගණනය කරගන්න තමයි වර්ග සෙන්ටිමීටර 1 හරස්කඩ වර්ගඵලයේ විදිහට දරුවන්ට දීලා තියෙන්නේ අර මූල ධර්මයේම තමයි නැවත දරුවනේ මෙතෙන්ට යොදන්නේ බලමු x ද්‍රවය දැම්මනම් මේ x ද්‍රවය කලින් සෙන්ටිමීටර 20ක උසක් තිබ්බා දැන් x ද්‍රවය සෙන්ටිමීටර 6ක් දැම්මා සම්පූර්ණයෙන්ම උස සෙන්ටිමීටර 26යි එතකොට x ද්‍රවය පහළ බහිනකොට අර පැත්තේ යම් ප්‍රමාණයක් y ද්‍රවයේ ඉහළ නගිනවා. එතකොට නැවත වතාවක් බලන්න මේ ප්‍රමාණය h නම් මෙතනින් h ප්‍රමාණයක් උඩට යනවා. ඒ වගේම මෙතනින් h ප්‍රමාණයක් මෙතනින් පල්ලෙහා බැස්ස h ප්‍රමාණයමයි මෙතනින් උඩට යන්නේ. ඒක නිසා එහා පැත්තේ y ද්‍රවයේ a' b' මට්ටමට සාපේක්ෂව උස අපිට අඳුරගන්න පුළුවන්. බලමු අපි අඳුරගත්ත හැටි බලන්න එහා පැත්තේ පේනවා x ද්‍රවයේ පැත්තට ගියොත් පීඩනය ලියනකොට පේනවා ඉහලින් බලපානවා වායුගෝලීය පීඩනය අතරමතර x ද්‍රවයේ සෙන්ටිමීටර 20ක උසක් තිබ්බා සෙන්ටිමීටර 6ක් දැම්මා සේරම සෙන්ටිමීටර 26යි 26 මේ තියෙන්නේ දාපු ප්‍රමාණය සෙන්ටිමීටර වල නිසා මීටර වලට හැරෙව්වා ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 800යි ඒක ආදේශ කරා එහා පැත්තේ y ද්‍රවය සෙන්ටිමීටර 16ක් තිබ්බා නමුත් මෙතනින් h ප්‍රමාණයක් පල්ලෙහා බැස්සා අතනින් h ප්‍රමාණයක් උඩට නැග්ගා ඒක නිසා සම්පූර්ණ උස ප්‍රමාණය 16 + 2h
सेंटीमीटर वालीन तीन निशा मीटर वर्ट हैरे हुआ जले गनाते गन मीटर किलोग्राम दाहाई एक निशा आदेश कला इट पासे आदेश करला देपत्ते पीन समान किरीमा करा पेन पहदिली वाट देपत्ते पीन समान करे ए डैश बी डैश मट्टमे तीन लक्ष देखा සලකිල්ලට අරගෙන හොඳයි සුළු කිරීම පේනවා හැකි පමණ පේලි ගන්න අඩු කළා දරුවන් සුළු කරන්න ගන්න නැත්නම් අපිට වෙලා මදි වෙනවා විභාගෙදී ඒක නිසා සුළු කිරීමෙන් ලැබුණු පිළිතුර සෙන්ටිමීටර් 2.4යි අපිට ඕන නම් මීටර වලින් තියන්නත් පුළුවන් කුමන අගයක් තිබ්බත් කමන්නේ ඒකක දාන්න යොදන්න මතක තබා ගත යුතුයි ඒක නැතුව සමහරක් විට ලකුණු අපිට අහිමි වෙන්න පුළුවන් හොඳයි අපි බලමු ඊළඟ අභ්‍යාසය උදාහරණ 3 ආකිමිඩිස් මූල් ධර්මය ලියා දක්වන්න දරුවනේ සාමාන්‍ය මූල් ධර්මයක් ඇහුවාම නිවැරදිවම වචන පාවිච්චි කරන්න ඕනේ මූල් ධර්ම වල අඩුවෙන් වචන පාවිච්චි කළොත් ලකුණු ලැබෙන්නේ නැහැ මූල් ධර්මයක් නිසා බලමු මූල් ධර්මයේ හැටි ඒ මූල් ධර්මයේ කටපාඩම් කරන්න වෙනවා අපිට බලමු නිශ්චල අසම්පීඩ්‍ය තරලයක වස්තුවක් සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ දරුවන් බොහෝ දෙනෙක් මෙතන අර්ධ වශයෙන් කියලා කියනවා අර්ධ වශයෙන් කියන එකේ අදහස භාගයක් කියන එක නෙමෙයි ඔය කොටසක් කියන එකයි කොටසක් හෝ ගිලී ඇති විට ඒ මත ඇතිවන උඩුකුරු තෙරපුම විස්ථාපිත තරල පරිමාවේ දරුවන් පරිමාව කියලා කියනවා පරිමාව කිව්වොත් වැරදි තරල පරිමාවේ බරට සමාන වේ මං පෙන්නුවා වැරදීම් දෙකක් මේකෙන් කොටසක් ලියන්න පුළුවන් මේක මේක වැරදීමක් මම නෙමෙයි කොටසක් ලියනං වඩාත් හොඳයි හැබැයි බොහොමයක්ම කරන වැරද්ද පරිමාව කියලා ලියනවා පරිමාව ලියන්න එපා විස්ථාපිත තරල පරිමාවේ බරට සමානයි කියලා ලියන්න එහෙනම් පැහැදිලි කියන්නේ මූල් ධර්මයක් ඇහුවොත් හරියටම නිවැරදිව පැහැදිලිව ලියන්න ඒවා වෙනස් කරන්න බෑ මූල් ධර්ම හොඳයි අපි ඊළඟ කොටසට යනවා ඒකාකාර සිලින්ඩරාකාර වස්තුවක් ද්‍රවයක් තුල සිරස් අතට වඩා තිරස්ව පා කිරීම පහසු වන්නේ මන් දැයි පහදා දෙන්න. පහදා දෙන්න කියපු නිසා අයි බලනවා පෙළ කීපයක විස්තරයක් අපිට ඕන නිකම් උත්තරේ ලියන්න බෑ. පින්තූරේ විතරක් ඇඳට ප්‍රමාණවත් මදි දරුවනේ. ඒ නිසා ඒකේ ලකුණු කරපු ලක්ෂ ගැන කියන්න ඕනේ. ඒකේ ලකුණු කරපු බල ගැන කියන්න ඕනේ. ඒව පිළිලා තියෙන ආකාරය ගැන කියන්න ඕනේ ඒකේ මොනවද භෞතික විද්‍යාවෙන් सिद्ध වෙන්නේ කියලා කියන්න ඕනේ එතකොට තමයි අපිට ඒක වැටෙන්නේ දරුවා මේ ගැන දන්නවා කියලා බලමු පළවෙනි කොටසට ගිහින් මේ සිලින්ඩරාකාර වස්තුවක් කියපු නිසා ඒකාකාරත් කියලා තියෙනවා අපිට ඒක වැදගත් සිලින්ඩරය පෙන්වුවා පින්තූරේ මේ සිලින්ඩරය ද්‍රවය ගිල්ල තියෙන්නේ ක්‍රියාකරන බල දෙකක් තියෙනවා එකක් මේ සිලින්ඩරාකාර වස්තුවේ බර ඒ බර ක්‍රියා කරන්නේ සිලින්ඩරයේ ගුරුත්වකේන්ද්‍රයේ ඒකාකාරයි නම් යාගේ මධ්‍ය ලක්ෂ්‍ය සැලකිල්ලට ගන්න පුළුවන් ඊට අමතරව ඒ මත ඇතිවන උඩුකුරුතරුම කියලා බලයක් ඒ බලය ක්‍රියා කරන්නේ ගිලී ඇති කොටසේ මධ්‍ය ලක්ෂ්‍යයෙන් ඒ ගිලී ඇති කොටසේ මධ්‍ය ලක්ෂ්‍යයට අපි කියනවා උත්ප්ලාකතා කේන්ද්‍රය කියලා එතකොට බලන්න බල දෙකක් තියෙනවා එකක් සිලින්ඩරාකාර කොටසේ බර අනික ගිලී ඇති කොටසේ මත ඇතිවන උඩුකුරුතරුම බලන්න මේ පොඩි බලයක් අපි යොදලා මේක ඇලකලොත් එහෙම බලන්න මේ බල පිහිටන ආකාරය බර තියනවා ගුරුත්වකේන්ද්‍රයෙන් පල්ලෙහාට උඩුකුරුතරම ක්‍රියා කරනවා උත්ප්ලාකතා කේන්ද්‍රයෙන් ඉහළට බලන්න එතන ව්‍යාවර්තයක් ඇවිල්ලා තියෙනවා කියලා ව්‍යාවර්තයක් කියන්නේ ගුරුණයක් ගුරුණිය දක්ෂිනාවර්තයයි කියලාත් පැහැදිලි ඒ නිසා පොඩි ඇලවීමක් සිද්ධ වුණ ගමන් ඇතිවන මේ දක්ෂිනාවර්ත ව්‍යාවර්තය නිසා මේ ලී කුට්ටිය පෙරලෙනවා අපිට මේක රඳවගෙන ඉන්න බෑ ඒක තමයි අර කිව්වේ සිරස්ව පා කරන්න බෑ මොකද ව්‍යාවර්තයක් එන නිසා පෙරලෙනවා හැබැයි දරුවනේ මේ ලී කුට්ටිය තිරස්ස පා කළොත් අපි පේනවා අපිට ගුරුත්ව කේන්ද්‍රයයි උත්ප්ලාකතා කේන්ද්‍රයයි එකිනෙකට ආසන්නයි ඒක නිසා සලකන්න පුළුවන් තරමේ ගුරුණයක් මෙතන නැහැ ඒ නිසා පොඩි ඇලවීමක් සිද්ධ කළත් ප්‍රමාණවත් ගුරුණයක් නැති නිසා මෙයා පෙරලෙන්නේ නැහැ ඕක තමයි අපි පැහැදිලි කරන්න ඕනේ එතකොට අභ්‍යාසයේ ලක්ෂ ලකුණු කරන්න කිව්වොත් ගුරුත්ව කේන්ද්‍රයේ ලකුණු කරන්න ඕනේ උත්ප්ලාකතා කේන්ද්‍රයේ ලකුණු කරන්න ඕනේ
පළවෙනි අවස්ථාවේදී මේ දෙන්නගේ ලක්ෂ දෙක පිහිටන ආකාරය ලකුණු කරන්න ඕනේ මතක තියාගන්න උඩුගුරු තර්ම ක්‍රියා කරන උත්ප්ලාකතා කේන්ද්‍රයට ඉහළින් ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන බව පේන්න ඕනේ බලන කෙනාට වැටහීමක් තියෙන්න ඕනේ මෙතන ලක්ෂ කුරුටු ගාලා ලියන්න එපා පැහැදිලි සටහනක් අඳින්න එතකොට දරුවන් දන්න බව අපිට පැහැදිලි ඊළඟ වෙන වෙනම විස්තර කරන්න මෙයා පා කරන්න බෑ කියනකොට එයාට කාරණා ලියන්න මෙයා පා කරන්න පුළුවන් කිව්වහම එයාට අදාළ කාරණා ලියන්න මෙහෙම සටහන් කරපු ගමන් අපිට පින්තූර වලින් දරුවන් ප්‍රමාණවත් ලෙස මේ ගැන අවබෝධයෙන් ඉන්න බව වැටහෙනවා ඒ නිසා අපිට ලකුණු දෙන්න පුළුවන් හොඳයි අපි බලමු ඊළඟ කොටසට ගිහින් එතකොට අපෙන් අහනවා සිරස්ව පා කරන්න බැරි නම් කොහමද අපි සිරස්ව පා කරන්න සලස්ස ගන්න කියලා ගුරුත්ව කේන්ද්‍රයේ ඉහළින් තියෙන නිසා තමයි මේක පා කරගන්න බැරි වුනේ ඒක නිසා දරුවනේ ගුරුත්ව කේන්ද්‍රය අපි පහලට ගත යුතුයි එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය පහලට ගන්න නම් සිලින්ඩරේ පහලින් අපි බරක් ගැට ගහන්න ඕනේ ඒ බරක් ගැට ගැහුවාම ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට යනවා ගුරුත්ව කේන්ද්‍රයේ පල්ලෙහාට යන නිසා උත්පලාකතා කේන්ද්‍රයයි ගුරුත්ව කේන්ද්‍රයයි අතර ලොකු පරතරයක් එන්නෙත් නැහැ උත්පලාකතා කේන්ද්‍රය ගුරුත්ව කේන්ද්‍රයට ඉහළින් තියෙනවා එතකොට බලන්න පොඩි ඇලවීමක් ආවත් නැවත ඒගොල්ලන් සිරස් වෙන්නයි ලෑස්තියි ඒක නිසා සිරස්ව පා කරගන්න පුළුවන් මතක තියාගන්න සිරස්ව පා කරගන්න නම් බාරයක් ගැට ගන්න ඕනේ බව සිලින්ඩරේ පහලට ඒ කාරණාව තමයි මෙතන තියෙන්නේ ගොඩාක් විස්තර ලියන්න එපා ප්‍රශ්නය අහුවාම බාරයක් ගැට ගන්න ඕනේ පහලින් කියලා ලියන්න හේතුවත් පැහැදිලි කරන්න එතකොට ගුරුත්ව කේන්ද්‍රයේ පල්ලෙහාට එනවා ස්ථාවිය පවත්ත ගන්න පුළුවන් කියන එක පැහැදිලි පිළිතුර ලියවෙන්න ඕනේ හොඳයි අපි ඊළඟ කොටසට ගිහින් බලමු ඒක කියන්නේ අර වගේ සකස් කරපු සිලින්ඩරයක් ගත්තොත් ඒ සිලින්ඩරය භාවිතා කළා කොහමද ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සොයන්නේ කියලා අර වගේ හදාගත් සිලින්ඩරය අරගෙන අපි කොහොමද මේ ද්‍රවයේ ඝනත්වය සොයන්නේ කියලා ඉතින් හැබැයි දරුවනේ මතක තියාගන්න ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සොයන්න යනකොට ඒ වස්තුව ඒකාකාර නම් බොහොමත් හොඳයි හොඳයි නෙමෙයි අත්‍යවශ්‍ය වෙන්න ඕනේ නැත්නම් අපි සුළු කිරීම වලදී පොඩි ගැටලුවකට ලක් වෙනවා බලමු මේ කියපු කාරණා මොකක්ද කියලා මේ තියෙන ඒකාකාර සිලින්ඩරය කියලාම තියෙන නිසා ප්‍රශ්නයක් නෑ අපිට එතකොට ඒ ඒකාකාර සිලින්ඩරය එක වතාවක අපි ජලය ගිල්ලනවා ජලය ගිල්ලන සලස්සලා එයාගේ ගිලුණු උස ප්‍රමාණය ලකුණු කරගන්නවා එතකොට මේ පින්තූරේ පැහැදිලි මේ තියෙන ජලය ජලය ඝනත්වය රෝ 1 මේ තියෙන ගිලුණු උස ප්‍රමාණය ඒ උස ප්‍රමාණය h1 එතකොට මේකට අදාළ බැලුවොත් එහෙම මේ සිලින්ඩරය පා කරගෙන තියෙන්නේ අපි පා වෙනවා නම් සිලින්ඩරේ බර සමානයි ඒ මත ඇතිවන උඩුකුරු තරපුමට බලන්න එහා පැත්තේ සිලින්ඩරේ බර දිලා තියෙනවා w කියලා ස්කන්ධයනේ මේ දුන්නේ බරයි දුන්නේ නා සිලින්ඩරේ බර w සමානයි උඩුකුරු තරපුම උඩුකුරු තරපුම එන්නේ ගිලී ඇති කොටසෙන් ගිලී ඇති කොටසේ හරස්කඩ වර්ගඵලය a ගිලුණු උස ප්‍රමාණය h1 එතකොට එනා පරිමාව ද්‍රවයේ ඝනත්වයෙන් වැඩි කළොත් එනවා එතකොට උඩුකුරු පරිමාව g වලින් වැඩි කළොත් එනවා උඩුකුරු තරපුම් බලය බල සමතුලිතතාවයේ සැලකිල්ලට ගත නිසා බර සමානයි උඩුකුරු තරපුම පැහැදිලිද බලන්න අයි බලමු දෙවනි පින්තූරයට ගිහින් a සිලින්ඩරයමයි අපි දෙවනි අවස්ථාවේ ගිල්ලුවේ ද්‍රවය තුල එතකොට ද්‍රවය තුල ගිල්ලුවාම ජලය තුල ගිල්ලුවට වඩා ගිලන උස ප්‍රමාණය වෙනස් නමුත් මේ සිලින්ඩරය නැවත වතාවක් ඒ ද්‍රවය තුලම ගිලී පා වෙනවා නම් බර සමාන වෙන්න ඕනේ උඩුකුරු තරපුමට බර කලින් සිලින්ඩරයමනේ ඒක නිසා බර w ම තමයි උඩුකුරු තරපුම එතකොට එන්නේ ගිලී ඇති කොටසේ ගිලී ඇති කොටසේ හරස්කඩ වර්ගඵලය a කලනුත් අපි සඳහන් කළා ගිලී ඇති කොටසේ උස h2 මීට වඩා වෙනස් වෙන්න ඕන බව දන්නවා ද්‍රවය වෙනස් වුණා ඒක නිසා ඒ වාරයක් h2 බව පැහැදිලි ඒ වගේ v ඝනත්වයෙන් වැඩි කළා ඒ ද්‍රවයේ ඝනත්වය ρ2 g වලින් වැඩි කළා ඒ නිසා දෙවනි අවස්ථාවට අදාළ සමීකරණයත් අපි ලිව්වා බර සමානයි උඩුකුරු තරපුම අවස්ථා දෙකේ බරවල් දෙක සමානයි දරුවනේ ඒ නිසා බරවල් දෙක සමාන කරලා ලිව්වා එතකොට ඒ පදයට ඒ පදය කැන්සල් වෙලා යනවා g පදයට g පදය කැන්සල් වෙලා යනවා ඉතුරු පද දෙකෙන් අපිට ලැබෙනවා ρ2 බෙදීම ρ1 අනුපාතය
द्रवयक सापेक्षनते कियन्ने ए द्रवे गणत्ते जले गणत्तेट धरण अनुपातयै नत्तम द्रवे गणत्ते जले गणत्ते मेन की गुणयक्द कियन एकै एक निसा तमयि दरुवने द्रवे गणत्ते जले गणत्तेन बेदुवि වරදියට මාරුවට බෙදන්න එපා. ඒත් අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද අපෙන් ගානේ අහන්නේ සාපේක්ෂ ඝනත්වය. මතක තියාගන්න ආයිසරයක් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වයයි අහන්නේ. එතකොට ද්‍රවයේ ඝනත්වය බෙදන්න ඕනේ ජලයේ ඝනත්වයෙන්. පැහැදිලි? ඒ අනුපාතය තමයි අපි අතන ලියලා තියෙන්නේ. හොඳයි. අයි බලමු ඊළඟ කොටස. රූපේ පෙන්වා ඇති පරිදි ජල තැටියක් x සහ y නම් දුනු දෙකක් මගින් එල්ලා ඇත පිත්තල කුට්ටියක් මැද තියෙන පිත්තල කුට්ටියක් ඉසෙඩ් නම් තෙවනි දුනු තරාදියක් මගින් එල්ලා ඇත x සහ y එක එකෙහි පාටාංකය x සහ y අපේ දරුවන්ට පේනව හොඳට කිලෝග්‍රෑම් එකක් වන අතර ඉසෙඩ් හි පාටාංකය ඉසෙඩ් කියන්නේ මැද දුනු තරාදිය පාටාංකය 1.2ක් වේ පිත්තල කුට්ටියට ඈඳ ඇති තන්තුව දිගින් වැඩි කරමින් කැඩීරි මගින් පෙන්වා ඇති පරිදි කුට්ටිය ජලය තුල සම්පූර්ණයෙන් ගිල්ලු විට ඉසෙඩ් හි පාටාංකය 0.8 කිලෝග්‍රෑම් වේ. කිලෝග්‍රෑම් වලින් පාටාංගය දීලා තියෙන්නේ x සහ y හි නව පාටාංක සොයන්න. බලමු පින්තූරේ ගාවට ගිහින් දෙපැත්තේ පේනවා දුන්තරා දෙකක් ජල තැටියක් මැද තියෙනවා. ඉසෙඩ් නම් තවත් දුන්තරාදියකින් පිත්තල කුට්ටියක් එල්ල තියෙනවා පැහැදිලි. හොඳට බැලුවොත් මැද තියෙන පිත්තල කුට්ටිය අපි ගිල්ලුවේ නැත්තම් දරුවනේ අර x සහ y දුන්තරාය දෙකෙන් පෙන්වන්නේ ජල තැටියේ බර. ජල තැටියේ බර. එතකොට පෙන්ලම කියලාම තියෙනවා එක එකේ පාටාංකය කිලෝග්‍රෑම් එකක් වේ. එතනොත් අපිට අදහසක් ගත්ත හැකි ජල තැටියේ බර කිලෝග්‍රෑම් දෙකයි කියලා. ඒක අපිට අතෙන්ට අවශ්‍ය නැහැ. නමුත් දුන්තරාදියේ පාටාංකය එක එකෙහි පාටාංකය කිලෝග්‍රෑම් 1යි. ඊට පස්සේ තමයි කියන්නේ ඉසෙඩ්හි පාටාංකය කිලෝග්‍රෑම් 1.2යි කියලා. ඒතර දරුනේ තාමත් පිත්තල කුට්ටිය තියෙන්නේ එළියේ. එළියේ තියෙනකොට පිත්තල කුට්ටියේ බර තමයි ඉසෙඩ් දුරුතරාදියෙන් කියවෙන්නේ. ඒකයි මේ ගානේ විස්තර. ඊට අමතරව දීලා තියෙනවා බලන්න පිත්තල කුට්ටියට ඈඳ ඇති තන්තුව දිගින් වැඩි කරමින් කැඩීරි මගින් පෙන්වා ඇති පරිදි කුට්ටිය ජලය තුල සම්පූර්ණයෙන් ගිල්ලු විට ඉසෙඩ්හි පාටාංකය 0.8යි. අපේ දරුවා හොඳටම දන්නවා කුට්ටිය ජලයේ ගිල්ලුවාම ඒ මත ඇති වෙනවා උඩුකුරු තරවුම. ඒක නිසා ඇත්ත පාටාංකය සත්‍ය බර පෙන්වන්නේ නැහැ. සත්‍ය බර තියෙන්නේ පල්ලෙහාට උඩුකුරු තරවුම තියෙන්නේ උඩට. එහෙනම් ඉසෙඩ් දුන්තරාදියෙන් පෙන්වන්නේ දෘශ්‍ය පාටාංකයක්. බර තියනවා පල්ලෙහාට උඩුකුරු තරම තියනවා උඩට. ඔය දෙකේ අන්තරය තමයි ඉසෙඩ් දුන්තරාදියෙන් පෙන්වන්නේ. ඕක තමයි මූල ධර්මය. ගානේ හොඳින් කියලා තියෙනවා කුට්ටිය සම්පූර්ණයෙන් ගිල්ලු විට කියලා. සම්පූර්ණයෙන් ගිල්ලු නිසා ඒ සම්පූර්ණ අදහස අපිට ගන්න පුළුවන්. කොටසක් ගිල්ලා කියලා කිව්වේ නෑ. සම්පූර්ණයෙන් ගිල්ලා තියෙන්නේ. ඒ නිසා අපේ දරුවන්ට පැහැදිලි වෙනවා උඩුකුරු තරමේ ප්‍රමාණවත් අගය බලන්න. උඩුකුරු තරම කියන්නේ ඇත්තරම ඉසෙඩ්ඩි පාටාංකය 1.2ක් තිබ්බා. කලබල වෙන්න එපා. කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉසෙඩ් සම්පූර්ණයෙන්ම ජලය තුල ගිල්ලුවාම පාටාංකය 0.8 කිලෝග්‍රෑම්. ඒ දෙකේ වෙනස උඩුකුරු තරම කියලා පැහැදිලි පේනවා. 1.2න් 0.8ක් අඩු කළා. හැබැයි ඒක නිව්ටන් වලට හරවන්න 10න් වැඩි කරලා ගත්තා. රපේ දරුවන්ට පේනවා නිව්ටන් 4ක උඩුකුරු තරුමක් එනවා. නිව්ටන් 4යි කියන්නේ කිලෝග්‍රෑම් 0.4යි. නිව්ටන් 4යි කියන්නේ කිලෝග්‍රෑම් නම් 0.4යි. එතකොට කිලෝග්‍රෑම් 0.4 දෙපැත්තට සමසමව බෙදෙනවා. තවත් ඉස්සර කළොත් මේ බලන්නකෝ. ද්‍රවයෙන් කුට්ටිය මත ඇතිවන උඩුකුරු තරම උඩට. ද්‍රවයෙන් කුට්ටිය මත උඩට වෙනකොට කුට්ටියෙන් ද්‍රවය මත පහළට. කුට්ටියෙන් ද්‍රවය මත පහළට වෙනකොට දෙපැත්තේ දුනුතරා දෙක ඇදෙනවා. දුනුතරා දෙක ඇදෙන්නේ සමසමව. ඒතර 0.2ක අගයක් වම් පැත්තටත් 0.2ක අගයක් වැඩිපුර අගයක් දකුණු පැත්තටත් ලැබෙනවා. ඒක නිසා දරුවනේ කලින් ඒගොල්ලන්ගේ පාටාංකය
එකයි කියලා දුන්නේ එක එක පාඨාංකය දැන් පාඨාංකය 1.2 බැගින් වෙනවා මතකනේ ද්‍රවයෙන් කුට්ටිය මත ඉහට උඩුකුරු තරම කුට්ටියෙන් ද්‍රවය මත පහළට ඒ නිසා ජල තටිය පල්ලෙහාට ඇදෙනවා දුන්තරාද් දෙකක් මේ දෙපැත්තෙන් තියෙන්නේ ඒ නිසා දුන්තරාද් දෙකේ පාඨාංකය ඉහළ යනවා ඒ ඉහළ ගිය සමසමව අමතර ප්‍රමාණය දෙපැත්තට සමානව ගත්තා පැහැදිලිද බලන්න කියපු දේ ඊළඟ අභ්‍යාසර ගිහින් බලමු උදාහරණ 4 දී ඇති ද්‍රවයක ඝනත්වය නිර්ණය කිරීම සඳහා පරීක්ෂණාගාරයේදී භාවිතා කළ හැකි බර යෙදු තුනී බිත්ති සහිත පරීක්ෂණ නලයක් රූපේ පෙන්වා ඇත දරුවන්ට රූපේ පේනවා කඩදාසි මිලිමීටර පරිමාණයක් පරීක්ෂණ නලයේ ඇතුළු බිත්තියේ සිරස්ව අලවා ඇත අපේ දරුවන්ට පරීක්ෂණාගාරය තුල ලැබ් එකේදී මේක හදා ගන්න පුළුවන් පරීක්ෂණ නලය සමහරක් විට බිම වැටලා කැඩෙන්න පුළුවන් අපේ දරුවන් මේක හදනවා අපේ දරුවන් මේක කඩදාසි පරිමාණය සකස් කරලා මේකේ අලව ගන්න පුළුවන් වැලි වැලි ආරම්භක වැලි දාලා ආරම්භක බරක් සහිතව හදා ගන්න පුළුවන් කලින් තැනකදි මම කිව්වා මේක හදා ගන්න ආකාරය ආරම්භයේදී බරක් දාලා මේක සිරස්වපා කර ගන්න පුළුවන් හොඳයි නලයේ ඉතිරි කොටසට ඒ ඒකාකාර හරස්කඩ වර්ගඵලයක් ඇත නලයේ විසරයි කිව්වේ හරස්කඩ වර්ගඵලයේ ඒකාකාරයි කිව්වා බාරයක් තියෙනවා කියලා කිව්වා ඒකාකාර හරස්කඩ වර්ගඵලයක් ඇතත් කියලා කිව්වා හොඳයි බලමු අහන ප්‍රශ්න දිහා වැලිදමා ආරම්භක බරක් යොදා ගැනීමට ඇති අවශ්‍යතාවය කලින් අභ්‍යාසයකත් මම මේක විස්තර කළා ආරම්භක බරක් දැමීම නිසා අපි පරීක්ෂණය සිද්ධ කරන්න මේක කොහොමවත් පා කරගන්න එපා ඉස්සෙල්ලා ඉතින් පා කරගන්න ඕනේ පා කරගන්න නම් මේ පරීක්ෂණ නලයේ ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට එන්න ඕනේ එතකොට නෑ ස්ථයි වෙන්නේ ඒ නිසා ආරම්භයේදීම වැලිදමා ආරම්භක බරක් යොදා ගැනීමට ඇති අවශ්‍යතාවය මෙහෙමත් ලියන්න පුළුවන් බලන්න නලය සිරස්ව ඉපලිමින් පවත්වා ගැනීමට ඉපිලෙනවා කියන්නේ පා වෙනවා කෙටියෙන් කිව්වොත් නලය සිරස්ව පා කර ගැනීමට එහෙමත් අපේ දරුවන් කියන්න පුළුවන් නැත්නම් මෙහෙමත් හරි කොහමද නලය සිරස්ව තබා ගනිමින් නලයේ ගුරුත්ව කේන්ද්‍රය පහත් කර ගැනීම එතකොට ගුරුත්ව කේන්ද්‍රය ගැන අදහසකුත් තියෙනවා පා වෙනවා අදහසකුත් තියෙනවා බොහෝ විට දරුවන් ওই අවස්ථා දෙකම ලියයි ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට ගැනීම මගින් සිරස්ව පහ කර ගැනීම කියලා වඩාත් පිළිතුර සාර්ථකයි එතකොට හේතුවත් කියවෙනවා පා කර ගන්නත් පුළුවන් කියනවා කැටි උතර ලියන්නේ නැතුව අර වගේ සම්පූර්ණ උතරේ ලියනවා නම් හොඳයි කොහොමද නැවත වතාවක් ගුරුත්ව කේන්ද්‍රයේ පල්ලෙහාට ගැනීම මගින් නලය සිරස්ව පා කර ගැනීම සම්පූර්ණම ලකුණු ආට ලැබෙනවා නලයේ වැලි පුරවා ඇති කොටසේ පරිමාව v රපේන වක්‍රාකාර කොටස තමයි දරුවනේ පරිමාව කියන්නේ v කියන්නේ අතර වැලිත් සමග නලයේ ස්කන්ධය කැපිටල් m එම් මුළු නලයේම ස්කන්ධයයි කැපිටල් m වැලිත් සමග m u අතිරේක ස්කන්ධයක් නලය තුලට දැමු විට ද්‍රව මට්ටමේදී කඩදාසි පරිමාණයේ පාඨාංකයේ lv රූපතරණයේ දත්තයන් ටික පැහැදිලි වට මා සද්දටත් කිව්වා ද්‍රවයේ ඝනත්වය රෝ නම් l හා m අතර සම්බන්ධතාවයේ දක්වන ප්‍රකාශනයක් ලියන්න කොහොමද දරුවනේ නලය අපි සිරස්ව පා කරගෙන තියෙන්නේ පා වෙනව නම් යොදන මූල ධර්මයේ අපේ දරුවන් දන්නවා මොකද්ද බර සමානයි උඩුකුරු තෙරපුම එහෙනම් බර බලන්න බර ලියලා තියෙන ආකාරය පරීක්ෂණ නලයේ බර වෙනම ගන්න ඕනේ දමන අමතර බාරය වෙනම ගන්න ඕනේ දීලා තියෙන ස්කන්ධනේ එතකොට කැපිටල් m කියන්නේ පරීක්ෂණ නලයේ ස්කන්ධය සිම්පල් m කියන්නේ අමතර දමලද බාරයේ ස්කන්ධය ජී වලින් වැඩි කළොත් තමයි බර විදියට සැලකෙන්නේ එහෙනම් බර ලියාගත්තා අපි බර සමානයි උඩුකුරු තෙරපුම උඩුකුරු තෙරපුම එන්නේ ගිලී ඇති කොටසෙන් ගිලී ඇති කොටස ආකාර දෙකයි එක කොටස සිලින්ඩරාකාරයි එක් කොටසක් වක්‍රාකාරයි ඒක නිසා දරුවනේ එක විටම ලියන්න බෑ කොටස් දෙකකින් ඕනේ ලියන්න බලමු එතකොට වක්‍රාකාර කොටසෙන් එන උඩුකුරු තෙරපුම වෙනම ලියනවා උඩුකුරු තෙරපුම කියන්නේ V0G V කියන්නේ ගිලී ඇති කොටසේ පරිමාව රෝ කියන්නේ ගිලී ඇති ද්‍රවයේ ඝනත්වය G කියන්නේ ගුරුත්ව ත්වරණය බලමු නිවැරදිව ආදේශ කළාද කියලා බලන්න ගිලී ඇති කොටසේ වක්‍රාකාර කොටසේ පරිමාව V ගිලී ඇති සිරස් කොටසේ උස L හරස්කඩ වර්ගඵලයේ A නිසා මුළු කොටසේ පරිමාව A වාරයක් L සමස්ත පරිමාව එතකොට V ධන AL ර V
රෝ රෝගාන්‍ය එතකොට ද්‍රවයේ ඝනත්වය ජලය නම් ජලයේ ඝනත්වය වාරයක් g පැහැදිලි එතකොට පරික්ෂණලය පා වෙනවා නම් බර සමානයි උඩුකුරු තරපුමට එන්නේ මූල් ධර්මයේ තමයි මේ ලියලා තියෙන්නේ එතකොට දරුවනේ බලන්න g පදයට g පදය අපිට කැන්සල් කරන්න පුළුවන් නමුත් සම්බන්ධතාවයක් අහනවා මිස ගොඩා දුරට සුළු කිරීමක් බලාපොරොත්තුනේ නැහනේ ඒක නිසා අපිට g පදය විතරක් මෙතනින් කැන්සල් කළා ඉතුරු පද ටික ලියලා තියන්න පුළුවන් වෙන මොකුත් කරන්න යන්නේ එපා සම්බන්ධතාවයක් විතරයි අපෙන් අහන්නේ හොඳයි අපි බලමු ඊළඟ කොටසට ගිහින් රෝ නිර්ණය කිරීම සඳහා ඊට පස්සේ අහන්නේ රෝ නිර්ණය කිරීම සඳහා ප්‍රස්තාරයක් ඇඳීමට ඔබ බීහිදී ලබාගත් ප්‍රකාශය නැවත සකසන්න කියනවා. එතකොට නම් දරුවනේ මතක තියාගන්න නිවැරදිවම සකස් කරන්න ඕනේ. ප්‍රස්තාරයක් අඳින්න ස්වයත් විචල්ලේ ඕනේ, පරායත් විචල්ලේ ඕනේ, ඒ සියරම ගලපන්න ඕනේ. බලමු අපි මේ ගලපන ආකාරය. ඉස්සලා ලියපු සමීකරණ නැවත මන් ලිව්වා. ලියලා ස්වයත් විචල්ලේ පරායත් විචල්ලේ සකස් කරන හැටි බලන්න. හොඳටම දැවුනා. පරික්ෂණාලයට දැම්මේ අමතර ස්කන්ධය. ඒ අමතර ස්කන්ධය තමයි ස්වායත්ත විචල්‍ය. ඊට අනුරූපව වෙනස් උනේ පරික්ෂණාලය ගිලිනු උස. එහෙනම් අපේ ළමයි දන්නවා ගිලිනු උස තමයි පරායත්ත විචල්‍ය වෙන්නේ. දැන් ඒක ඉස්සලා පැහැදිලි කරගන්න ඕනේ. පැහැදිලි කරගෙන ඕනේ සමීකරණේ පද සකසන්න. එහෙට මෙහෙට දාන්න එපා නැත්නම් මේක වට පැටලෙනවා. ස්වායත්ත විචල්‍ය, පරායත්ත විචල්‍ය හරියට වෙන් කළා අඳුරගෙන සමීකරණය සකස් කරන්න. එතකොට ස්වායත්ත විචල්‍ය තමයි x අක්ෂියට ගන්නෙ. පරායත් විචල්‍ය තමයි y අක්ෂියට ගන්නෙ. ඔන්න ඔගේ පද වෙන් කළා පොඩ්ඩක් ඈත් කළා පද ටික ලියන්න පුළුවන්. දකුණු පැත්තේ තියෙන අන්තක්ඛණ්ඩය අන්තක්ඛණ්ඩය වෙනම ඈත් කළා පෙන්වන්න. අනුක්‍රමණය වෙනම පෙන්වන්න, ස්වායත් වෙනම පෙන්වන්න, ස්වායත් විචල්‍ය වෙනම පෙන්වන්න, පරායත් විචල්‍ය වෙනම පෙන්වන්න. සම්පූර්ණ පිළිතුර මෙතන ලියවිලා තියෙනවා. ප්‍රකාශනය නැවත සකසන්න කියලයි කිව්වේ. ප්‍රමාණවත් මේ විදිහට ලිව්වහම බලමු මොකද වෙන්නේ කියලා. ඊළඟ කොටසදී කියනවා ප්‍රස්තාරයේ ද්‍රවයේ ඝනත්වය ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය වෙන මිනුමහන. දරුවන්ට මතකයි අපිට ප්‍රස්තාරයක් ඇන්දොත් මොන හරි දෙයක් හොයන්න තිබුණොත් හොයන්න තියෙන්නේ එක්කෝ අනුක්‍රමණය ඇසුරින්, එක්කෝ අන්තක්ඛණ්ඩය ඇසුරින්, එක්කෝ අනුක්‍රමණයයි අන්තක්ඛණ්ඩයයි දෙකම උදව් වෙන. මේ සමීකරණයේ හැටියට අපිට ඝනත්වය සොයන්න තිබුණේ අනුක්‍රමණයෙන්. ඒ නිසා අනුක්‍රමණය වට මතකයි අනුක්‍රමණය සමානයි 1 යට ඒරෝ කියලා. එහෙනම් රෝ සොයන්න නම් අනිවාර්යයෙන්ම අපි හරස්කඩ වර්ගඵලය A දැනගෙන සිටිය යුතුයි. හරස්කඩ වර්ගඵලය දැනගෙන ඉන්න වෙනවා. හරස්කඩ වර්ගඵලය කියන්නේ ඒතර අවශ්‍ය වෙනවනේ. ඒක මිනුමක් නෙමෙයි. ඒක ඒතර හරස්කඩ වර්ගඵලය ඕනේ. ඒ හරස්කඩ වර්ගඵලය මිනුමක්, ඇතර මිනුමක්. ඒක මිනුම ලබා ගන්න ඔබ ගන්න මේක අහන්නේ මිනුම කියලා. මිනුම අහන නිසා විෂ්කම්භය කියලා ලියන්න පාඨාංකය. එතකොට අපි බාහිර විෂ්කම්භය ගත යුතුයි. පරීක්ෂණ නලයේ බාහිර විෂ්කම්භය ගත යුතුයි. බාහිර විෂ්කම්භයේ ඇසුරින් තමයි අපි හරස්කඩ වර්ගඵලය හොයන්නේ. විෂ්කම්භය කියන්නේ අපේ මිනුම. පාඨාංක දෙක අරගෙන මිනුමක් විදිහට සකස් කළ තමයි මෙතෙන්ට යොදන්න වෙන්නේ. පේනවා අහන්නේ මිනුම නිසා අපි එකපාර හරස්කඩ වර්ගඵලය ලියන්න එපා. මිනුම එතකොට විෂ්කම්භය කියලාම ලියනවා. විෂ්කම්භයට ගන්නෙත් දරුවනේ බාහිර විෂ්කම්භය ගන්නේ අභ්‍යන්තර විෂ්කම්භය ගන්න එපා. මොකද උඩුකුරු තරමට බලපාන්නේ බාහිර විෂ්කම්භය, අභ්‍යන්තර විෂ්කම්භය නෙමෙයි. නිසා බාහිර විෂ්කම්භය කියලා ලිව්වත් කමක් නැහැ, විෂ්කම්භය කිව්වත් කමක් නැහැ. නමුත් පැහැදිලිය එතකොට බාහිර විෂ්කම්භය කියලා. ඒතර වඩාත් පිළිතුර හොඳයි. ලකුණු කපන්න ඉඩක් ඇත්තෙම නැහැ. හොඳයි. අපි ගියා ඊළඟ කොටස. එම මිනුම ලබා ගැනීම සඳහා භාවිතා කරන උපකරණය කුමක්ද අහනවා. අපේ දරුවන් හොඳටම දන්නවා පරීක්ෂණාලයක බාහිර විෂ්කම්භය, පරීක්ෂණාලයක අභ්‍යන්තර විෂ්කම්භය, පරීක්ෂණාලයක ගැඹුරමයින් අපි වර්නිය කැලිපරේ යොදා ගන්නවා. නමුත් බාහිර විෂ්කම්භයේ මයින් ඒකෙන් අපි යොදාගන්නේ වර්නිය කැලිපරේ. අහන්නේ උපකරණයනේ. ඒක නිසා වර්නිය කැලිපරේ කිව්වම් ප්‍රමාණවත්. නමුත් තවත් විස්තර ඇතුව අහනවා නම් ඇහුවෝ තින් අපි ලියන්න ඕනේ වර්නිය කැලිපරේ බාහිර හණු කියලා. එහෙම ඉතින් අහන්න නැත්තම් ලියන්න යන්න එපා. අහන්නේ උපකරණය කියලා. ඒක නිසා වර්නිය කැලිපරේ කිව්වහම ප්‍රමාණවත්. ඇහුවොතින් බාහිර හණු භාවිතා කිරීමෙන් කියලා කියන්නේ. හොඳයි. අපි ඊළඟ අභ්‍යාසයට යනවා බලන්න. ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 850ක් වන ප්ලාස්ටික් ද්‍රව්‍යයකින්
තැනු ද්‍රව්‍ය තැනු සෙන්ටිමීටර් 20ක් දිග සිලින්ඩරයක අක්ෂය දිගේ අරය සෙන්ටිමීටර් 1ක් වන සිලින්ඩරාකාර සිදුරක් මුළු දිගටම විද තිබේ ඝනත්වය ඝන මීටර කිලෝග්‍රෑම් 1000ක් වන ජලය මත මේ සිලින්ඩරය අක්ෂය සිරස් සිටනේ පාවී සිලින්ඩරයේ ජලය ගිලී ඇති කොටසේ උසගන්නේ කරන්න කියනවා පින්තූර දිහා බලන්න පින්තූර දිහා බැලුවාම අහන්නේ මොකද්ද කියලා පැහැදිලි අහන්නේ ගිලී ඇති කොටසේ උස يعني අහන්නේ මේ උසනේ දත්තයන් ටික පැහැදිලි මේ තියෙන මුළු සිලින්ඩරයේ උස ගිලී ඇති කොටසේ උස අහනවා එතකොට නැවත වතාවක් අපි මූල ධර්මය දානවා මොකද්ද සිලින්ඩරය අක්ෂය දිගේ සිරස්ව සිටින්සේ පාවේ කියනවා පාවේ නම් සිලින්ඩරේ බර සමානයි ඒ මත ඇතිවන උඩුකුරු තරපුමට ඒකයි අපි භාවිතා කළේ එහෙනම් පැහැදිලි බර ලියපු හැටි පැහැදිලි උඩුකුරු තරපුම ලියපු හැටි පැහැදිලි පළවෙනි පේළියට පැහැදිලි එතකොට බර සමානයි උඩුකුරු තරපුම රූපේ පේනවා L කියන්නේ කවුද රූපේ පේනවා L0 කියන්නේ කවුද රූපේ පේනවා රෝ කියන්නේ කවුද රූපේ පේනවා රෝ නෝට් කියන්නේ කවුද කියලා බර සමානයි උඩුකුරු තරපුමට ළමයිට පොඩි ගැටලුවක් ඒත් දන්නේ මේකට ද්‍රවය පිරලා තියෙන නිසා එයාගෙන් කොහමද උඩුකුරු තරුමක් කියන්නේ කියලා නිකන් බලන්න මේ A කිලෝවට සලකන්න පුළුවන් මේ සිදුර නැතුව මේ කොටතර විතරක් බැලුවොත් සිදුර නැතුව කොහම සිදුරේ පදාර්ථ ප්‍රමාණය නැහනේ සිදුර අයින් කළා පළු දෙක මෙහෙම ලං කළොත් පළු දෙක මෙහෙම ලං කළාට පස්සේ ලැබෙන හරස්කඩ වර්ගඵලය ඒ කියලා හිතුවම කමක් නැහැ. රමකුත් නැහනේ. මෙම ලංකලාට පස්සේ එතකොට තමයි හරස්කඩ වර්ගඵලය කියලා ගත්තේ. නැත්නම් ළමයාට වැරදි අදහසක් එයි මේක කොහමද උඩුකුරු තරුමක් එන්නේ කියලා. මෙයා නැතුව නිකම් පළු දෙක යාකලාට පස්සේ ලැබෙන හරස්කඩ වර්ගඵලය තමයි ඒ කියලා ගත්තේ. බර සමානයි උඩුකුරු තරුමට පේනවාට දෙවනි පේළියේ G පදයේ කැන්සල් කරා, A පදයේ කැන්සල් කරා. ලැබෙන්නේ L වාරයක් රෝ සමානයි L0 වාරයක් ρ0 පැහැදිලි. ඒකෙන් අපේ ළමයි L0 උක්ත කළා. ගානෙන් අහන්නේ ගිලී ඇති කොටසේ උස. ගිලී ඇති කොටස L0 නිසා L0 උක්ත කළා ලිව්වා. බලන් දරුවනේ. එතකොට මුළු උස සෙන්ටිමීටර 20යි කියලා ගාන දීලා තියෙනවා. සෙන්ටිමීටර නිසා මීටර වලට හැරෙව්වා. පැහැදිලි. ද්‍රව්‍යයේ ඝනත්වය ඝන මීටර කිලෝග්‍රෑම් 850යි. ඒක පැහැදිලි. ජලය ඝනත්වය ඝන මීටර කිලෝග්‍රෑම් 1000යි. ඒක පැහැදිලි දාලා සුළු කරාම අපිට ලැබෙනවා මීටර 0.17ක ප්‍රමාණයක් මීටර 0.17යි කියන්නේ සෙන්ටිමීටර වලින් අපිට තියන්නත් පුළුවන් සෙන්ටිමීටර වලින් තිබ්බොත් සෙන්ටිමීටර 17යි බාන්න පැහැදිලිද කියලා බර සමානයි උඩුකුරු තරම කියන මූල ධර්මය තමයි අපි මෙතන යෙදුවේ 17යි කියන්නේ මේ කොටසේ උස ගිලී ඇති කොටසේ උස 17යි සෙන්ටිමීටර මුලුස 20 නිසා දරුවනේ උඩ කොටස සෙන්ටිමීටර එතකොට 3ක් වෙනවා කල්පනාවෙන් ඉන්න උඩ ද්‍රවයට ඉහළින් තියෙන කොටසේ උස සෙන්ටිමීටර 3යි බලමු ඊළඟ කොටස ඝනත්වය ඝන මීටර 800ක් වන තෙලක් සියුම් ලෙස සිදුරට වත් කළ හොත් මුදුනතෙක් පිරවීමට අවශ්‍ය තෙල් පරිමාව සොයන්න කියලායි කියන්නේ තෙල් පරිමාව එතකොට බලන්න ඒ අනු කුහරේ හරස්කඩ වර්ගඵලය එච්චනු පහළගිය ජලකඳේ උස නම් බලන්නර තෙල් දැම්මහම උස සෙන්ටිමීටර 3කුත් තිබ්බා. තෙල් දාන්න දාන්න දරුවනේ අර තෙල් කඳේ බරට ජලකඳ පහළ බහිනවා. එහෙනම් ඇත්තරම දමන තෙල් කඳේ බර සමානයි පහළ යන ජලකඳේ බර. එන්නේ මූල ධර්මය තමයි මෙතෙන්ට දාන්න ඕනේ. දමන තෙල් කඳේ බර සමානයි පහළගිය ජලකඳේ බර. බලන්න දමු තෙල් කඳේ බර හොයමු. හරස්කඩ වර්ගඵලයේ සිම්පල් A කියලා ගත්තා. දමපු තෙල් කඳේ උස බලන්න කලින් සෙන්ටිමීටර 3ක උසක් තිබ්බා. පල්ලෙහා ගියා H උස ප්‍රමාණයක්. මේ තියෙන්නේ දමන තෙල් කඳේ උස. එර මේ රෝවන් වලින් වැඩි කළාම එනවා බර. ඒක පැහැදිලි. අර පැත්තේ තියෙන්නේ පහළ ගිය ජල කඳේ බර. තෙල් දාන්න දාන්න ජල කඳේ H උසක් පහළ ගියා. දාපු පහළ ගිය ජල කඳේ බර තමයි අර තියෙන්නේ. එනිසා දමපු තෙල් කඳේ බර සමානයි පහළගිය ජල කඳේ බර කියන මූල ධර්මයේ ප්‍රයෝගික කරගනිමින් අපිට හොයන්න පුළුවන් මේ H උස ප්‍රමාණය සෙන්ටිමීටර 12යි කියලා. අහන්නේ පරිමාවක් නිසා H උස ප්‍රමාණය සෙන්ටිමීටර 12යි නම් තෙල් කඳේ මුළු දිග සෙන්ටිමීටර 12යි උඩින් 3ක් තිබ්බා මුළු ප්‍රමාණයම එතකොට සෙන්ටිමීටර 15යි. සෙන්ටිමීටර 15ක උසක් තියෙනවා. අහන්නේ උස නෙමේ අහන්නේ දමන තෙල් කඳේ පරිමාව කියලා.
එනම් සිදුර සිලින්ඩරාකාරයි. ඒක නිසා පරිමාව හොයන්න උස වැඩි කරන්න ඕනේ හරස්කඩ වර්ගඵලයේ. බලන්න හරස්කඩ වර්ගඵලයේ පේනවා දාපු විදිය 5R වර්ගය H5R වර්ගය උසින් වැඩි කළාම තමයි 5R වර්ගයේ වාරයක් H විදියට අපිට පරිමාව ලැබෙන්නේ. 5 වට ආදේශ කළා 7 22 R දීලා තියෙන දරුවනේ මතකයි සෙන්ටිමීටර 1යි කියලා මීටර වලට හරව ගත්තා cm බෙදුවාම 0.1යි R වර්ගය නිසා 0.1 දෙකක් ලියන්න තියෙනවා උස සෙන්ටිමීටර 15යි පේනවා දත්තේ අපිට සෙන්ටිමීටර වලින් තියන්න බෑ මීටර වලට හරවලා තියන්න ඕනේ පැහැදිලි සුළු කිරීම කරා ලැබුණු අගය 47.12 ඝන සෙන්ටිමීටර කාටවත් 7 22ට අගේ 3 ආදේශ කරන්න බෑ අපිට කිව්වේ නැත්තම් ඒ නිසා සුළු කිරීම අපේ දරුවන් පුරුදු වෙලා සිටිය යුතුයි හොඳයි ඊළඟ උදාහරණය ගාවට ගියා මේ තියෙන්නේ හෙයා උපකරණය මෙහි දැක්වෙන්නේ හෙයා උපකරණයක් ආධාරයෙන් කොපර් සල්ෆේට් වල සාපේක්ෂණත්වය සෙවීම සඳහා කළ ඇටවුමකි නලයේ විෂ්කම්බයේ D කියලා දුන්නා හොඳයි අයි බලමු අහන්නේ මොකද්ද කියලා ඒ භාජනයේ තිබිය හැක්කේ ජලයද කොපර් සල්ෆේට්ද අහනවා හේතුවත් අහනවා හෙයා උපකරණයේ දරුවනේ ක්ලිපයක් තියනවා කට තියලා ජලකඳ ඉහළට ගන්න ඕනේ කට තියලා උරනකොට වාතය හිස් වෙනවා පීඩණය අඩු වෙනවා ද්‍රවකඳ ඉහළ නගිනවා ඒ ඉහළ නගිනවා යම් ප්‍රමාණයක් ඉහළ නැග්ගට පස්සේ අර අපි ක්ලිපය හොඳින් තද කරගත යුතුයි හොඳින් තද කරේ නැත්නම් ද්‍රව මට්ටම් නැවත පල්ලෙහා බහිනවා මුලින්ම කියන්න ඕනේ ඒ ආකාරයට තමයි හෙයා උපකරණේ ද්‍රව කඳන් අර විදියට රඳවා ගන්න මතක තියා ගන්න එතකොට එහෙම ද්‍රව කඳන් රඳවා ගත්තට පස්සේ ඝනත්වය 90 නගින ද්‍රව කඳන් වල උසවල් වෙනස් වෙනවා ඝනත්වය වැඩි නම් ද්‍රව කඳ නගින උස ප්‍රමාණය අඩුයි බරයිනේ ඝනත්වය අඩු නම් නගින ද්‍රව කඳේ උස වැඩි බර අඩුයිනේ නගින උස ප්‍රමාණය වැඩි ඒ නිසා දරුවනේ කොපර් සල්ෆේට් ද්‍රාවණයකුයි ජලයයි ගත්තොත් කොපර් සල්ෆේට් ද්‍රාවණයේ ඝනත්වය වැඩි ඒක නිසා නගින උස ප්‍රමාණය අඩුයි එන්නේ මුල් ධර්මයේ උදව් කරගෙන තමයි මේකෙන් ඇහුවේ ඒ භාජනයේ තිබිය හැක්කේ ජලයද කොපර් සල්ෆේට්ද ඇහුවේ එන්නේ අදාසින් තමයි අපි ලිව්වේ ඒ භාජනයේ තියෙන මොනවද කොපර් සල්ෆේට් ද්‍රාවණය හේතුව කොපර් සල්ෆේට් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි බැවින් කියලා. ඒක නිසා නගින උස ප්‍රමාණය අඩුයි. දෙවනි කොටසේ. පරීක්ෂණයට අවශ්‍ය නමුත් දී ඇති රූපේ පෙන්වා නොමැති අයිතමය නම් කරන්න කියනවා. හොඳින් මතක තියාගන්න. අයිතමය මීටර කෝදුව වෙන්න ඕනේ. මීටර කෝදුව සමහරක් විට මීටර කෝදුව වෙනම තියන්න පුළුවන්. නැත්තම් හෙයා උපකරණය මීටර කෝදුව සම්බන්ධ කරලා තියෙනවා. මීටර කෝදුව භාවිතයේදී විහි චතුරස්‍රයක් භාවිතා කරලා ද්‍රව මට්ටම් හරියට මැනගන්න හොඳට මතක තියාගන්න ද්‍රව මට්ටම් මැනගන්න ඔය ආකාරයට අසම්පාද දෝෂ වෙන නිසා තමයි මීටර කෝදුව මැදින් තියනවා නම් විහි චතුරස්‍රය භාවිතා කරලා ද්‍රව මට්ටම් මැනගන්න හොඳයි ඊළඟ කොටසේදී නලය දිගේ ද්‍රව කඳන් ඉහට ඔසවා පවත්වා ගන්නේ කෙසේද කියන එක මම කලින් කොටසේ කිව්වා ක්ලිප්පය බුරුල් කළා කට තියලා උරලා ක්ලිප්පය හොඳින් තද කරගත යුතුයි. එතකොට මේ ද්‍රව කඳන් මේ ආකාරයට තුලණය කරගන්න පුළුවන්. හොඳයි දරුවනේ අද අපි මේ ආකාරයට අභ්‍යාස කීපයක් සාකච්ඡා කරා. නමුත් ප්‍රමාණවත් නැහැ. මට හිතන විදිහට තව තවත් මේ ආකාරයට අභ්‍යාස කිරීමෙන් පාඩම ගැන, විෂය ගැන මනා වැටහීමක් දරුවන්ට ලබා ගන්න පුළුවන්. ඒ නිසා නිරන්තරයෙන් අභ්‍යාස කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒක නිසා නැවත වතාවක් මේ ආකාරයකම වැඩසටහනකින් මුණ ගැහෙමු අපි. අයිබෝවන්.